චත්තාරි ආනි තානානි කියලා අපි අරන්තු වාසයේ දේශනා කළා තියෙනවා. ඒ ස්ථාන තුනට ඒ තුනින් තුන නෙමෙයි හතර. චත්තාරි කියන්නේ හතරක්, මාන කියන්නේ එක රේඛාවක එක සමාන දුරෙන් තියෙන ස්ථාන හතරක්. ඉතින් ඒ ස්ථාන හතරේ දැන් අපි සදහතුන් මෙතනින් ගිහිල්ලා මුග දෙනෙක් ඉන්නවා මාස්පතා වාගේ එතෙන්ට යනවා. මාස්පතා නම් එතෙන්ට යෑම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි සද්දස්ස කුල පුත්තස්ස නොවි දවස ගාන ගියත් වැඩක් නැහැ. දැන් එතනත් හාමුදුරු නමක් දෙනමක් තුන් නමක් ඉන්නවා. සද්දස්ස කුල පුත්තස්ස නැහැ. සද්දෝ හෝති නැහැ. හේතුඵල ධාමයට ගාබලා ආනපාන සති සමාධිය වඩන්න බෑ. වඩන්නේ නැහැ. එහෙම හාමුදුරු නමක් එතන හැමදාම මල් පූජා කර කර වැඳුම් වැඳගෙන පඳුරු ගැට ගගා පිළිකර එකතු කර කර හිටියට සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේත් නැහැ. දසනියානන් සංවේජනියන් වෙන්නේත් නැහැ. මගපල් ලබන්නත් බෑ. බුද්ධ ශක්තියට අනුගත වෙන්නේත් නැහැ. අර ආරක්ෂක මුරකාරයෙක් වගේ තමයි. එහෙමයි. මේ අරත් නොවසිතින් දැන් සමහර අය අලුත්ෙන් මැනයක් ඉන්නවනේ තියෙගොල්ලෝ අහනවා. ඔයගොල්ලෝ ආයේ කොහේ ඉඳලා ආවේ? මම කියලා වුණායි මිනිත්තු පහකට වැඩි ඉන්න දෙන්නේ නැහැ. ඉතින් දැන් මට කවුද අහන්නේ? ඉතින් ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේ. ඔයිට ඒවට උත්තර දෙන්න යන්න ඕන කමක් නැහැ. ඉතින් මම අරගෙන ආවේ දැන් මට අපි ගෙදරින් නම් ආවේ කියන්නේ. නැහැ. ත්‍යාරකිමාගේ අපිට මේ දැන් මේ ලංකාවේ තියෙන බෝධීන් වහන්සේ නමක් සිද්ධාස්ථානයක් වඳින්න කාගේවත් අවසරයක් ගන්න ඕනේ නැහැ. කාටවත් අයිතියක් නැහැ කොහේ ඉඳන් ආවද කියන්නේ. අන්න අපි ඒ හාමුදුරන්ට කරදරයක් කරනවා නම් ඒක වැරදි. එතනට ගිහිල්ලා අවහිර කරදර අරුවන් මේවා කරන්න ඕනේ නැහැ. තමන් ගිය වැඩේ කරගෙන තමන්ගේ ඒ හිත පහදාගෙන තුන්සිල් පහගෙන බුදු ශක්තියට අනුගත වෙලා වැඳලා පුදුලා එන්නේ. එච්චරයි තියෙන්නේ. නැතුව ඔය අනවශ්‍ය විදිහට හාමුදුරුවෙක් කතා කරන්න ගිහිල්ලා තියෙනවා. ඔය මහත්තයා එකයි ඔහු ගිහිල්ලා තියෙන්නේ. ඔය මහත්තයාගේ වරද නෑ නෑ මම ගියේ නෑ. නෑ එහෙනම් ඔය නම් ගියයි කිව්වා. දැන් කීපද නෑ ගිහිල්ලා තියෙනවා. එතකොට අපි ගියානේ වැඩටි කරලා තියෙනවා. ඊයේ දවසේ අපි නෑ කෙනෙක් ගියා. නෑ කෙනෙක් ගියා නම් ඒ ගිය මිනිහට ඒක වෙලාවක් නැති. ඒ වැඩි වැඩේ කරලා තියෙන. එහෙනම් එයා ඔයා ගියා නම් ඔයා වැඩි වැඩි කරලා තියෙන. ඉතින් අපි හිතේ මෙහා හරි ඉඳලා ඇඳලා දෙය භාගයක් අමරක් දෙනවට කමක් නැද්ද? මොකද්ද? දැන් බෝධින් වහන්සේ ළඟට මෙහා පැත්තේ ඉඳලා බෝධින් වහන්සේ ගාව විනාඩි 15ක් 20ක් හිටියාම ඇති. ඇත්තනේ යන්නේ එක දැනගන්න යෝනේ. හැබැයි තුන්සිත පහ දාගෙන ඉන්න ඕනේ. රාගයෙන්තරෝ, දේශෙන්තරෝ, මොහෙන්තරෝ අඩු ගන්න විනාඩි 5ක් 10ක්. එතකොට බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඔබ ආදර පරිමෙන් බාන්නේ ප්‍රපත්‍යයි අධිෂ්ඨානයේ.